නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පဋාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පဋාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්නේ රන්සියෝ නීලපීතා රත්තසේතා මංජිත්තා චපබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසා දෙරං සාදු සාදු සාදු. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පිංගතුනි, අද දවසේදීත් අපි සූදානම් වන්නේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විටදී මුලින්ම අතුරුදහන් වීමට නියමිත ඒ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත පဋාණ දේශනාවෙහි අන්තර්ගත වෙන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට. පින්තුනි, අපි පසුගිය දවස්වල ඒ පဋාණ දේශනාවෙහි අන්තර්ගත වෙන සමහර වැදගත් කරුණු කතා කරන්නට යෙදුණා. අද දවසේදීත් අපි මේ පဋාණ දේශනාව සම්බන්ධව දැනගත යුතු කරුණු අතුරෙන් කරුණු කිහිපයක් කතා කරන්නට පටන් ගනිමු. පින්තුනි, අපි පසුගිය දින කීපය තුළ කතා කරා මේ පဋාණ මහා ප්‍රකරණය තික පဋාණේ, දුක පဋාණේ, දුක තික පဋාණේ ආදී වශයෙන් කොටස් 24කට බෙදලා කතා කරා. ඒ කියන්නේ මුලින්ම අනුලෝම පဋාණ 6, ඊළඟට පච්චනීය පဋාණ 6, ඊළඟට අනුලෝම පච්චනීය පဋාණ 6, ඊළඟට පච්චනීය අනුලෝම පဋාණ 6 කියලා පဋාණ 24කට බෙදලා විස්තර කරා. අද දවසේදී අපි මුලින්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි මේකට පဋාණය කියලා කියන්නේ. එතකොට ධම්මසංගණි විභංග ධාතු කතා පුග්ගල පඤ්ඤාති කතාවත්තු යමක පဋාණ කියලා අභිධර්ම පිටකයේ ප්‍රකරණ 7කට බෙදෙනවා. මේ ප්‍රකරණ 7 අතුරෙන් අවසාන වූ ප්‍රකරණයට පဋාණය කියලා කීමට හේතුව කුමක්ද කියලා අපි මුලින්ම කතා කරලා බලමු. එතකොට පဋාණ ප්‍රකරණය සම්බන්ධව තියෙන අට කතාවේ පංචප්පකරණ අට කතාව කියලා කියනවා එකට. මේ පංචප්පකරණ අට කතාවේ පဋාණයට අදාළ අටුවාවේ පဋාණ කියන වචනේ විස්තර කරපු එක ආකාරයක් තමයි මේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. කේනට්ඨේන පဋාණන්ති, කවර අර්ථයෙන්ද පဋාණය කියලා කියන්නේ, කවර අර්ථයෙන්ද පဋාණය කියලා කියන්නේ. නානප්පකාර පච්චයට්ඨේන, නානප්පකාර පච්චයට්ඨේන. එතකොට කවර අර්ථයෙන්ද පဋාණය කියලා කියන්නේ, එක අර්ථයක් තමයි නානප්පකාර පච්චයට්ඨේන. එතකොට නානප්පකාර කියලා කියන්නේ බොහෝ වූ, එහෙම නැත්නම් නොයෙක් ආකාර වූ. නානප්පකාර පච්චයට්ඨේන කියන්නේ නොයෙක් ආකාර වූ ප්‍රත්‍යයන් මෙම දේශනාවෙහි දේශනා කරන ලද නිසා මේකට කියනවා පဋාණ කියලා. නානප්පකාර පච්චයට්ඨේන කියන්නේ හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ආදී නොයෙක් ආකාර ඇත්තා වූ ප්‍රත්‍යයන් දේශනා කොට වදාළ නිසා
කියනවා පဋාණය කියලා. ප්‍රකාරෝහි නානප්පකාරත්තං දීපේති. පဋාණ කියන තැන මේ තියෙන පයන්න කියන අකුර. පဋාණ කියන වචනේහි මුලින්ම තියෙන පයන්න කියන අකුර. ප්‍රකාරෝහි මේ ප්‍රකාරය නානප්පකාරත්තං දීපේති. නොයෙක් වූ කියන අර්ථය දක්වයි. නානප්පකාරත්තං දීපේති කියන්නේ පဋාණං කියන වචනේහි පයන්න කියන අකුරෙන් දක්වන අදහස තමයි. නොයෙක් වැදෑරුම් වූ අර්ථය දක්වයි. පයන්න කියන වචනේ අදහස තමයි නොයෙක් වැදෑරුම් වූ, නොයෙක් ආකාර වූ කියන අර්ථය තමයි දක්වන්නේ ප්‍රකාරයෙන්. ථාන සද්දෝ. පဋාණං කියන වචනේෙහි පයන්නට පස්සේ තියෙනවා ථාන කියලා වචනයක්. මෙන්න මේ ථාන කියන වචනේ අර්ථය තමයි පච්චයත්තං. ප්‍රත්‍ය කියන අර්ථය. ථාන කියන වචනේ අදහස තමයි ප්‍රත්‍ය කියන අදහස. පච්චයත්තං ප්‍රත්‍ය යන අර්ථය. ථාන ථාන කුසලතාති ආදීසු. ථාන ථාන කුසලතා යන තැන්වල පච්චයෝ ථානන්ති මුත්තෝ. එතකොට ථාන කියලා කියන්නේ පච්චයෝ. ථාන ථාන කුසලතා ආදී පාලි පදවල ප්‍රත්‍යය තමයි ථාන කියන වචනයෙන් දේශනා කරලා තියෙන්නේ. එතකොට මෙතන පဋාණං කියන තැන ථාන කියන වචනේ අදහස තමයි ප්‍රත්‍යය කියන අදහස. පච්චයෝ ථානන්ති මුත්තෝ. ප්‍රත්‍යයට තමයි ථාන කියලා කියන්නේ. ඉති මෙසේ නානප්පකාරාණං පච්චයානං වසේන දේසිතත්තා. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ආදී නොයෙක් ආකාරත්තා වූ, නොයෙක් වැදෑරුම් වූ ප්‍රත්‍යයන්ගේ වසයෙන් දේශනා කරන ලද නිසා නොයෙක් ආකාරත්තා වූ, නොයෙක් වැදෑරුම් වූ ප්‍රත්‍යයන්ගේ වසයෙන් දේශනා කරන ලද නිසා ඉමේසු චතුවීසතියා පဋාණේසු. මේ 24ක් වූ පဋාණයන් අතුරෙන්. 24 කියලා කියන්නේ අනුලෝම තික පဋාණ ආදී අපි කලින් දේශනාවලදී ඉගෙන ගත්තා. ඉමේසු චතුවීසතියා පဋාණේසු කියලා කියන්නේ මේ අනුලෝම තික පဋාණ ආදී පဋාණ 24 අතුරෙන් ඒක එකක්, එක එක කොටසකට, එක එක කොටසකට පဋාණන් නාම, පဋාණය පဋාණය කියලා කියනවා. එතකොට නැවත අපි අදහස මතු කරගත්තොත් නානප්පකාරම් පච්චයානම් වසේන දේසිතත්තා. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ආදී නොයෙක් වැදෑරුම් වූ ප්‍රත්‍යයන්ගේ වශයෙන් දේශනා කරන ලද නිසා පဋාණ 24 අතුරෙන් එක එක පဋාණයකට පဋාණය පဋාණය කියලා විවහාර කරනවා. ඉමේසම් පဋාණානං. මේ 24ක් වූ පဋාණයන්ගේ සමූහතෝ. සමූහය, එහෙම නැත්නම් එකතුව නිසා සබ්බම් පේතම් පකරණං. සියලුම මේ පකරණයට පဋාණන්ති වේදිතබ්බං. පဋාණයයි දත යුතුයි. එතකොට අනුලෝම තික පဋාණය ආදී මේ පဋාණයන්ගේ සමූහය නිසා, මේ පဋාණයන්ගේ එකතුව නිසා සම්පූර්ණ පဋාණප්පකරණයට පဋාණය කියන නම කියනවා. එතකොට පින්ඇතුනි අට කතාවේ පဋාණය යනු කුමක්ද, කවර අර්ථයෙන්ද පဋාණය කියන්නේ කියන අදහස විග්‍රහ කරපු පාඩය තමයි. එතකොට නැවත අපි අදහස මතු කරගත්තොත් නොයෙක් වැදෑරුම් වූ ප්‍රත්‍යයන්ගේ වශයෙන් දේශනා කරන ලද නිසා මේ 24ක් වූ පဋාණයන් අතරින් එක එක පဋාණයකට පဋාණය කියලා කියනවා. මේ පဋාණයන්ගේ එකතුව නිසා මුළු ප්‍රකරණයටමත් පဋාණය කියලා කියනවා කියන එකයි මේ අට කතා පාඩේ අදහස. එතකොට මෙතන ප්‍රධානම එක තමයි
නානප්පකාරම් පච්චයානම් වසේන දේසි තත්තා ඉමේසු චතුවීසතියා පට්ඨානේසු ඒකේකම් පට්ඨානං නාම. නොයෙක් වැදෑරුම් වූ ප්‍රත්‍යංගේ වසෙන් දේශනා කරන ලද නිසා මේ 24ක් වූ පට්ඨාන අතුරින් එක එකකටත් පට්ඨානය කියලා කියනවා. පට්ඨාන 24ක එකතුවක් නිසා සම්පූර්ණ පැකරණයටත් පට්ඨානය පට්ඨානය කියන විවහාරය කරනවා. එතකොට මේ තමයි එක අර්ථ විවරණයක්. ඊළඟට තවත් විදියකට මේ පට්ඨානය කියන වචනේ අර්ථය විග්‍රහ කරලා දක්වලා තියෙනවා. අපරෝණයෝ. අපරෝණයෝ කියලා කියන්නේ එක ක්‍රමයකට විග්‍රහයක් දක්වලා ඊට අමතරව තවත් ක්‍රමයකින් විග්‍රහ කරන තැන්වල අටකතා ටීකාවල දක්වන ක්‍රමයක් තමයි අපරෝණයෝ. දැන් විස්තර කරපු විදියට අමතරව තවත් ක්‍රමයක් කියනවා. කේනට්ටේන පට්ඨානන්ති. කවර අර්ථයකින්ද පට්ඨානය කියලා කියන්නේ? විභජනට්ටේන. විභජනට්ටේන. එතකොට මෙතන පට්ඨානය කියන්නේ කවර අර්ථයෙන්ද? විභජනට්ටේන. විභජනට්ටේන කියන වචනේ අදහස තමයි බෙදෙන අර්ථයෙන්. විභජති කියන්නේ බෙදලා බෙදලා දක්වනවට කියනවා විභජති කියලා. විභජනට්ටේන කියලා කියන්නේ බෙදන්නා වූ අර්ථයෙන්, කොටස් කරන්නා වූ අර්ථයෙන් පට්ඨානය කියලා කියනවා. පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මන්ති ආගතට්ඨානස්මින්හි විභජනට්ඨේන පට්ඨානම් පඤ්ඤායති. එතකොට ත්‍රිපිටකයේ සමහර සූත්‍රවල තියෙනවා, විශේෂයෙන්ම සච්ච විභංග සූත්‍රයේ, පිරිත් පොතේ සච්ච විභංග සූත්‍රයේ එහෙම තියෙනවා, පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මන් කියන වාක්‍යය. මෙන්න මේ වාක්‍යයේහි මේ විදියට ආගතට්ඨානස්මින් ආවා වූ ස්ථානෙහි විභජනට්ඨේන බෙදන්නා වූ අර්ථයෙන් පට්ඨානම් පඤ්ඤායති. පට්ඨානය කියන වචනය ප්‍රකට වේ. එතකොට මෙතන පට්ඨපනා කියන වචනේ අදහස තමයි බෙදා දක්වනවා කියන අර්ථය, කොටස් වශයෙන් දක්වනවා කියන අර්ථය. ඉති මෙන්න මේ විදියට කුසලාදීනං ධම්මානං. ධම්මසංගනිප්පකරණේ දේශනා කරන්නට යෙදුන කුසලාදී ධර්මයන්ගේ, කුසලාදී ධර්මයන්ගේ හේතු පච්චයාදි වශයෙන, හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍යාදී විදියට විභත්තත්තා. විභත්තත්තා කියලා කියන්නේ බෙදලා කොටස් කරලා දේශනා කරන ලද බැවින්, බෙදෙන ලද බැවින් ඉමේසු චතුවීසතියා පට්ඨානේසු මේ 24ක් වූ පට්ඨානයන් අතුරෙන් ඒකේකම් පට්ඨානං නාම එක එකකට පට්ඨානය කියන විවහාරය කරනවා. ඉමේසම් පට්ඨානානං සමූහතෝ මේ පට්ඨානයන්ගේ එකතුව නිසා සබ්බම් පේතම්පකරණං මුළු පකරණයටමත් පට්ඨානං නාමාති වේදිතබ්බා පට්ඨානය කියන විවහාරය කරන බව දත යුතුයි. එතකොට මේ අර්ථකථනයට අනුව මේකේ ප්‍රධාන කතාව තමයි කුසලාදීනං ධම්මානං. කුසල ආදී වූ ධර්මයන්ගේ හේතුපත්‍යාදි වශයෙන්, හේතු ප්‍රත්‍යාදී වශයෙන් විභත්තත්තා. එතකොට මෙතන ප්‍රධාන වචනය තමයි මේ විභත්තත්තා කියන වචනේ. එතකොට මේ අර්ථකථනයට අනුව පට්ඨානය කියන වචනේ අදහස තමයි කුසල අකුසල අභ්‍යාකත සුඛාය වේදනාය සම්පයුත්තාදී මෙන්න මේ කුසලාදී ධර්මයන් හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍යාදී මේ සූවිසි ප්‍රත්‍යංගේ විදියට බෙදලා බෙදලා කොටස් වශයෙන් දක්වමින් සිදු කරනු ලබන දේශනාව කියන අර්ථයෙන් පට්ඨානය කියලා කියනවා. එතකොට කලින් අර්ථකථනයේදී කිව්වේ නොයෙක් වැදෑරුම් වූ හේතුවාදී ප්‍රත්‍යයන් දේශනා කරන ලද නිසා පට්ඨානය කියලා කියනවා. මේ අර්ථකථනයේදී කියන්නේ
කුසලාදී ධර්මයන් හේතුවාදී ප්‍රත්‍ය විදියට නොයෙක් විදියට බෙද බෙදා දේශනා කරන ලද නිසා පට්ඨානය කියලා කියනවා කියන එකයි මෙතන අදහස. ඊළඟට මේ පට්ඨානය කියන වචනයට තවත් අර්ථ විවරණයක් තියෙනවා. ඒ අපරෝණයෝ තවත් විදියකට පට්ඨානය කියලා කියනවා නම් කේනට්ඨේන පට්ඨානන්ති කවර අර්ථයෙන්ද පට්ඨානය කියලා කියන්නේ පට්ඨිතාත්ථේන පට්ඨිතාත්ථේන කියලා කියන්නේ ගමනට්ඨේනාති අත්තු ගමන් කරන අර්ථයෙන් පට්ඨානය කියලා කියනවා. එතකොට ගමන් කරන අර්ථයෙන් පට්ඨානය කියලා කියන්නේ කුමක් නිසාද? ගොට්ට පට්ඨිත ගාවෝති ආගතට්ඨානස්මින් ත්‍රිපිටකයේ සමහර තැන්වල ගොට්ට පට්ඨිත ගාවෝ කියලා වචනයක් තියෙනවා. මෙන්න මේ ගොට්ට පට්ඨිත ගාවෝ කියලා ආගතට්ඨානස්මින් ආවාවු ස්ථානේහි යේන පට්ඨානේන යම් පට්ඨානයකින් පට්ඨිත ගාවෝති වුත්තෝ පට්ඨිත ගාව කියලා කියන ලද්දේද තං එය අත්තතෝ ගමනං හෝති. එතකොට පට්ඨිත ගාව කියන තැන තියෙන පට්ඨිත කියන වචනේ අදහස තමයි ගමන කියන එක. අර්ථ වශයෙන් ගමන කියන එක. අන්න ඒ වගේ ඉති මෙසේ නාති විත්තාරිත නයේසු ධම්මසංගනි ආදීසු. එතකොට ධම්මසංගනි විභංගාදී මේ දේශනාවල් වල නාති විත්තාර නයේසු අතිශයින් විස්තර ණය නැති මේ ධම්මසංගණ්‍ය ආදී ප්‍රකරණයන් වල අතිශයින් විස්තර වූ ණය ක්‍රමයන් නැත්තා වූ ධම්මසංගණ්‍ය ආදී ප්‍රකරණ වල අනිස්සංග ගමනස්ස සබ්බඤ්ඤුත ඥානස්ස සර්වඥතා ඥාණයට ඍසිසේ හැසිරීමට නොහැකි නිසා හේතුපච්චය ආදී හේතුපත්‍යාදි බේන් වේද බින්නේසු කුසලාදීසු හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍යාදී විදියට බෙදීමට බෙදන ලද කුසලාදී ධර්මයන් හි හේතු ප්‍රත්‍යාදී විදියට බෙදන ලද කුසලාදී ධර්මයන් හි විත්තාරිත ණය ලාභතෝ අනන්ත ණය ලැබිච්ච නිසා විස්තර වූ ණය ක්‍රම ලැබිච්ච නිසා නිස්සංග වශයෙන් පවත්ත ගමනත්තා ඍසිසේ කිසිදු පැකිලීමක් නැතුව කිසිදු සම්බාධයක් නැතුව ඍසිසේ කැමැතිසේ පවත්ත ගමනත්තා පවත්වන ලද ගමන ඇති නිසා ඉමේසු චතුවිසතියා පට්ඨානේසු මේ 24ක් වූ පට්ඨානයන් අතුරෙන් ඒකේකම් පට්ඨානං නාම එක එකකට කියනවා පට්ඨානය කියලා. එතකොට මේ අර්ථකථනයට අනුව පට්ඨානය කියන වචනේ අදහස තමයි සර්වඥතා ඥාණයට ඍසිසේ හැසිරීමට පුළුවන් වූ විස්තර සහිත ණය ක්‍රම ඇත්තා වූ දේශනාවට කියනවා පට්ඨාන දේශනාව කියලා. ඒක අට්ඨකථාවේ තවත් විදියකට සඳහන් වෙනවා සබ්බඤ්ඤුත ඥානස්ස සබ්බඤ්ඤුත ඥානස්ස සබ්බඤ්ඤුත ඥානස්ස අනිස්සංග ගමන භූමි එතකොට මේ පဋාණ දේශනාවට කියනවා සබ්බඤ්ඤුත ඥානස්ස අනිස්සංග ගමන භූමි සර්වඥතා ඥාණයට ඍසිසේ හැසිරීමට තරම් ප්‍රමාණවත් වන එකම දේශනාව තමයි ත්‍රිපිටක බුද්ධ වචන අතුරෙන් මේ පဋාණ දේශනාව. ඒකට උදාහරණයක් කියනවා මොන වගේද කියනවනම් කුඩා ටැංකියක විශාල මාළුවෙක් දැම්මොත් ඒ විශාල මාළුවට ඍසිසේ හැසිරීමට හැකියාවක් නැහැ. ඒ කුඩා ටැංකිය විශාල මාළුවාට සම්බාධ සහිතයි.
බාධා සහිතයි. අන්න ඒ වගේ සර්වඥතා ඥානය කියන අනන්ත ඥානයට ධම්මසංගණී ආදී අනිත් දේශනාවන් ණය ක්‍රම මදි නිසා, ස්වල්ප ණය ක්‍රම ඇති නිසා ඍෂිසේ හැසිරීමට ප්‍රමාණවත් වෙන්නේ. නමුත් මේ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත පဋාණ මහා ප්‍රකරණය කියන දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ඥානයට කැමැතිසේ ඍෂිසේ ක්‍රීඩා කිරීමට සම්මර්ෂණය කිරීමට බොහෝ ණය ක්‍රම තියෙන නිසා උන්වහන්සේගේ ඥානයට කැමැතිසේ හැසිරීමට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා කියනවා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානයට කැමැතිසේ හැසිරීමට ඉඩ ඇති අනන්ත ණය සහිත දේශනාව කියන අර්ථයෙන් පဋාණය කියලා කියනවා. ඒකට උදාහරණයක් තමයි මහා මාළුවෙක් මුහුදට දැම්මොත්, ඒ මාළුවට පුළුවන්කම තියෙනවා කැමැතිසේ කැමැති විදියට ක්‍රීඩා කිරීමට. අන්න ඒ වගේ තමයි මේ පဋාණ දේශනාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කැමැතිසේ ක්‍රීඩා කිරීමට ඉඩකඩ තියෙන මහා ණය ක්‍රමයන් ඇති දේශනාවක්. ඒ අර්ථයෙන් පဋාණය කියලා කියනවා. ඊළඟට මේ තමයි පဋාණය කියන වචනේ අදහස. එතකොට අපි නැවත මතක් කරගත්තොත් පළවෙනි අර්ථය තමයි කේනට්ඨේන පဋාණන්ති නානප්පකාරට්ඨේන නොයෙක් වැදෑරුම් වූ හේතු ආදී ප්‍රත්‍යයන් දේශනා කරන ලද නිසා පဋාණ දේශනාව කියලා කියනවා. ඊළඟට නැවත අර්ථකථනයක් කිව්වා හේතු ආදී ධර්මයන් කුසලාදී විදියට බෙද බෙදා දේශනා කරන ලද දේශනාව කියන අදහසින් පဋාණය කිව්වා. ඊළඟට සර්වඥතා ඥාණයට කැමැතිසේ හැසිරවීමට කැමැතිසේ ක්‍රීඩා කිරීමට සුදුසු අනන්ත ණය ඇති දේශනාවට පဋාණය කියලා කිව්වා. මේ තමයි පဋාණය කියන වචනේ අදහස අටකතාචාර්යයන් වහන්සේ විග්‍රහ කරපු ආකාරය. ඊළඟට මේ පဋාණය ඉගෙන ගන්න පින්වතුන් විසින් දත යුතු කාරණාවක් තමයි අපි හේතුවාදී සූවිසි ප්‍රත්‍යයන් ඉගෙන ගත්තා. මෙන්න මේ ප්‍රත්‍යයන්ගේ ભેදයක් තියෙනවා. මේ ભેදේ ඉගෙන ගන්නට ඕන පဋාණය ගැඹුරට අධ්‍යයනය කරන පින්වතුන්. ඒ තමයි මේ සූවිසි ප්‍රත්‍යයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බෙදෙන ප්‍රත්‍ය. අනිත් කොටස තමයි නොබෙදෙන ප්‍රත්‍ය. මේ විදිහට අපි ඉගෙන ගත්ත හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආදී මේ ප්‍රත්‍ය 24 සමහර ප්‍රත්‍ය තියෙනවා වර්ගීකරණය වෙනවා. මේ වර්ගීකරණය වෙන ප්‍රත්‍යයන්ට කියනවා බෙදෙන ප්‍රත්‍ය. එහෙම නැත්නම් ભેද සහිත ප්‍රත්‍ය කියලා. සමහර ප්‍රත්‍ය තියෙනවා ඒවා බෙදීමකට ලක් වෙන්නේ නැහැ. තනි ප්‍රත්‍ය හැටියට තමයි සඳහන් වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් හේතු ප්‍රත්‍ය කිසිම බෙදීමකට ලක් වෙන්නේ නැහැ. ඒක තනි ප්‍රත්‍යයක්. මෙන්න මේ විදියට බෙදීමක් නැතුව තියෙන ප්‍රත්‍ය වලට කියනවා නොබෙදෙන ප්‍රත්‍ය කියලා. එතකොට අපි බෙදෙන ප්‍රත්‍ය ටික ලකුණු කරගත්තොත් මුලින්ම ලැබෙන ප්‍රත්‍ය තමයි අධිපති. මේ අධිපති ප්‍රත්‍ය බෙදෙනවා කොටස් දෙකකට. ඒ තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය, සහජාත අධිපති ප්‍රත්‍ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ ප්‍රත්‍යයන්ගේ බෙදීම අපි පසුගිය කරන ලද සූවිසි ප්‍රත්‍යයට අදාළ දේශනාවල ඒ ප්‍රත්‍යයන් කොටස් කීයකට බෙදෙනවද කියලා කලින් දේශනාවල
පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් අපි මතක් කර ගැනීමක් තමයි කරන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රත්‍යය තමයි නිස්සය. මේ නිස්සය කියන ප්‍රත්‍යයත් බෙදීම් සහිත ප්‍රත්‍යයක්. තුන්වෙනි ප්‍රත්‍යය උපනිස්සය. උපනිස්සය ප්‍රත්‍ය අපි ඉගෙන ගන්නකොට ආරම්මන උපනිස්සය, අනන්ත උපනිස්සය, පකතු උපනිස්සය කියලා ප්‍රත්‍ය කොටස් තුනකට බෙදලා ඉගෙන ගත්තා. ඊළඟට පුරේජාත. පුරේජාත ප්‍රත්‍යයත් බෙදීම් සහිත ප්‍රත්‍යයක්. ඊළඟට කම්ම. කර්ම ප්‍රත්‍යයත් බෙදීම් සහිත ප්‍රත්‍යයක්. ඊළඟට ආහාර ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදුණා, රූපාහාර ප්‍රත්‍ය, නාමාහාර ප්‍රත්‍ය කියලා. ඒ නිසා බෙදීම් සහිත ප්‍රත්‍යයක්. ඊළඟට ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඉන්ද්‍රිය ප්‍රත්‍ය සහජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, පුරේජාතීන්ද්‍රිය ප්‍රත්‍ය, රූප ජීවිතීන්ද්‍රිය ප්‍රත්‍ය කියලා අපි කොටස් තුනකට බෙදලා ඉගෙන ගත්තා. ඊළඟට විප්පයුත්ත ප්‍රත්‍ය. විප්පයුත්ත. විප්පයුත්ත ප්‍රත්‍ය. ඊළඟට අත්ති ප්‍රත්‍ය. ඊළඟට අවිගත ප්‍රත්‍ය. පින්තුනි සූවිසි ප්‍රත්‍ය අතරෙන් මෙන්න මේ ප්‍රත්‍ය 10 වර්ගීකරණය වෙන ප්‍රත්‍ය. සූවිසි ප්‍රත්‍ය අතරෙන් අධිපති, නිස්සය, උපනිස්සය, පුරේජාත, කම්ම, ආහාර, ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්ති, අවිගත කියන ප්‍රත්‍යයන් නොයෙක් විදියට බෙදී යන ප්‍රත්‍යයන් විදියට දැනගන්නට ඕනේ. එතකොට හේතු ආදී ඉතිරි ප්‍රත්‍ය 14 නොබෙදෙන ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය ආදී ඉතිරි ප්‍රත්‍ය 14 නොබෙදෙන ප්‍රත්‍ය. එතකොට මෙන්න මේ විදියට සූවිසි ප්‍රත්‍ය, බෙදීම් සහිත ප්‍රත්‍ය සහ බෙදීම් රහිත ප්‍රත්‍ය කියලා කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. මේ බෙදීම පဋාණේ විශේෂයෙන්ම පඤ්හා වාරයේ පාලිය උදුරා දක්වනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ බෙදීම් සහිත ප්‍රත්‍යංගේ පාලිය උදුරා දක්වනකොට, බෙදීම්මක් නැති ප්‍රත්‍යංගේ පාලිය උදුරා දක්වීමට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් සිදු කිරීමට බෙදෙන ප්‍රත්‍ය මොනවද, නොබෙදෙන ප්‍රත්‍ය මොනවද කියලා කලින්ම දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට එක කාරණාවක් කියනවා නම්, මේ බෙදීම් සහිත ප්‍රත්‍ය වලට සමහර වෙලාවට විශේෂණ පද යොදන්නට ඕන. දැන් උපනිෂයේ ප්‍රත්‍ය දේශනා කරනකොට ආරම්මන බෙදීම් සහිත නිසා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිෂයේ පච්චේන පච්චයෝ කියලා විදිපාලිය දේශනා කරලා ඊළඟට මේ ප්‍රත්‍යයේ බෙදීම දක්වන්නට ඕන. ආරම්මන උපනිස්සයෝ, අනන්තර උපනිස්සයෝ, පකතු උපනිස්සයෝ කියලා මේවට කියනවා විශේෂණ පද කියලා. සමූහ විශේෂණ පදය කියලා කියනවා. එතකොට විදිපාලිය දේශනා කළා ඉන් අනතුරුව කෙලින්ම අනුවාද පාලිය දේශනා කරන්න නැතුව මේ ප්‍රත්‍යයේ තියෙන බෙදීම කියන්නට ඕන. ආරම්මන උපනිස්සයෝ, අනන්තර උපනිස්සයෝ, පකතු උපනිස්සයෝ කියලා. ඊට පස්සේ නැවත අනුවාද පාලි කොටස් වලට බෙදලා ආරම්මන උපනිස්සයෝ කියන විශේෂණ පදේ යොදලා ඒකට අදාළ අනුවාද පාලිය දක්වනවා. ඊළඟට අනන්තර උපනිස්සයෝ කියන විශේෂණ පදේ යොදලා ඒකට අදාළ අනුවාද පාලිය දක්වනවා. ඊට පස්සේ පකතු උපනිස්සයෝ කියන විශේෂණ පදේ යොදලා ඒකට අදාළ අනුවාද පාලිය දක්වනවා. එතකොට මෙන්න මේ වගේ බෙදීම් සහිත ප්‍රත්‍යයන් දේශනා කරනකොට විදිපාලියට අනතුරුව
සුදුසු පරිදි විශේෂණ පද එකතු කරන්නට ඕන. බෙදීම් රහිත ප්‍රත්‍යයන් දේශනා කරනකොට විදිපාලියට අනතුරුව කෙලින්ම අනුවාද පාලිය දේශනා කරන්න පුළුවන්. ඒවායේදී ඇතුළත් කරන්නට විශේෂණ පදයක් කියලා එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රත්‍ය බෙදෙන ප්‍රත්‍යයන් සහ නොබෙදෙන ප්‍රත්‍යයන් බෙදාගෙන දැනගෙන හිටියහම පට්ඨාන ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා සංඛ්‍යා වාරය කියලා එකක්. මෙන්න මේ සංඛ්‍යා වාරය ඉගෙන ගන්නකොටත් මේ ભેදය දැනගෙන ඉඳීම වැදගත්. එතෙන්දී සුද්ධ සංඛ්‍යා කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ සුද්ධ සංඛ්‍යාව උදුරා දක්වනකොට බෙදීම් සහිත ප්‍රත්‍යයන්ගේ සුද්ධ සංඛ්‍යාව උදුරා දක්වන්නේ මේ බෙදී ගියපු ප්‍රත්‍යයන් සියල්ලම එකතු කළා. දැන් උදාහරණයක් වශයෙන් අධිපති ප්‍රත්‍යය ගත්තොත් අපි ඊයේ දේශනාවේදී කතා කරා සහජාත අධිපති ප්‍රත්‍යය. මේ සහජාත අධිපති ප්‍රත්‍යය ගත්තහම විදිපාලි 7යි අපිට ආවේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ, අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ කියලා විදිපාලි 7යි ආවේ. නමුත් මේ අධිපති ප්‍රත්‍යයේදී සුද්ධ සංඛ්‍යාව උදුරා දක්වනකොට අධිපතියා සත්ත කියලා කෙලින්ම උදුරා දක්වන්නේ නැහැ. මොකද හේතුව ආරම්මන අධිපති ප්‍රත්‍යය ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ ආරම්මන අධිපති ප්‍රත්‍යෙත් විදිපාලි ටික බලලා මෙතන නැති විදිපාලි ආරම්මන අධිපති ප්‍රත්‍ය තිබුණොත් ඒවත් මේකට එකතු කළා. මේ දෙකම එකතු කළා තමයි සුද්ධ සංඛ්‍යාව උදුරා දක්වන්නේ. එතකොට ආරම්මන අධිපති ප්‍රත්‍යේ මේ හත ඇතුලේ නැති විදිපාලි තියෙනම තුනක්. මෙන්න මේ සහජාත අධිපති ප්‍රත්‍යේ විදිපාලි සහ මෙතන නැත්තා වූ ආරම්මන අධිපති ප්‍රත්‍යේ පමණක් ඇති විදිපාලි තුනම එකතු කළා තමයි සුද්ධ සංඛ්‍යාව උදුරා දක්වන්නේ. එතකොට අධිපති ප්‍රත්‍යේ සුද්ධ සංඛ්‍යාව තමයි අධිපතියා දස. එතකොට ඒ විදිහට බෙදීම් සහිත ප්‍රත්‍යයන්ගේ සුද්ධ සංඛ්‍යාව දක්වන්නේ ඒ බෙදී ගියපු හැම ප්‍රත්‍යයකම විදිපාලි ටික එකතු කළා තමයි සුද්ධ සංඛ්‍යාව දක්වන්නේ. බෙදීමක් නැති හේතු ප්‍රත්‍යාදී සුද්ධ සංඛ්‍යාව නම් ඒ අදාළ ප්‍රත්‍යේ විදිපාලි ටික එකතු කළා කෙලින්ම සුද්ධ සංඛ්‍යාව දක්වන්න පුළුවන්. අන්න ඒ සංඛ්‍යා වාර ඉගෙන ගන්නකොටත් මේ බෙදෙන ප්‍රත්‍ය සහ නොබෙදෙන ප්‍රත්‍ය වෙනකොට දැන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මේ ප්‍රත්‍යයන් පිළිබඳව අපි තවත් කාරණාවක් දැනගනිමු. ඒ තමයි භව ભેදය. සූවිසි ප්‍රත්‍යයන්ගේ භව ભેදය. භව ભેදය කියන එකෙන් අදහස් කරන්නේ අපි කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවයේ කොටස් තුනකට බෙදලා ඉගෙන ගන්නවනේ. එතකොට මේකෙන් භව ભેදය කියලා අදහස් කරන්නේ කාම භවයෙහි උපදින්නා වූ සංස්කාර ධර්මවලට උපකාරක වෙන ප්‍රත්‍ය කොපමණ තියෙයිද? අරූප භවයෙහි උපදින්නා වූ සංස්කාර ධර්මවලට උපකාරක වෙන ප්‍රත්‍ය කොපමණ තියෙනවාද කියලා තමයි මේකෙදි දක්වන්නේ. එහෙම නැතුව ඒ ඒ භවයෙහි ප්‍රත්‍ය කොපමණ තියෙනවද කියන එක නෙවෙයි දක්වන්නේ. ඒ ඒ භවයෙහි උපදින්නා වූ සංස්කාර ධර්මයන්ට උපකාරක වෙන ප්‍රත්‍ය කොපමණ තියෙනවද කියන එක තමයි මේකෙදි දක්වන්නේ. ඒකෙදි ගාථාවක් තියෙනවා. ඉමේසු පංචවෝකාරේ. ඉමේසු පංචවෝකාරේ
සබ්බේපි පච්චයාසියුං ඉමේසු පංචවෝකාරේ සබ්බේපි පච්චයාසියුං පුරේ පච්චා පුරේ පච්චා විප්පයුත්තේ පුරේ පච්චා විප්පයුත්තේ විනා රූපේක වීසති ඉමේ සුපංචවෝකාරේ සබ්බේපි පච්චයාසියුන් පුරේ පච්චා විප්පයුත්තේ විනා රූපේක වීසති සහ ජන් ඥෝඤ්ඤ සහජඤ්ඤෝඤ්ඤ නිස්සය කම්ම ඉන්ද්‍රිය සහජඤ්ඤෝඤ්ඤ නිස්සය කම්ම ඉන්ද්‍රිය අත්තිච අවිගතාති සත්තේව අසඤ්ඤේ උපලබ්බරේ සහජඤ්ඤෝඤ්ඤ නිස්සය කම්ම ඉන්ද්‍රිය අත්තිච අවිගතාති සත්තේව අසඤ්ඤේ උපලබ්බරේ සහ ජන් ඥෝඤ්ඤ සහජඤ්ඤෝඤ්ඤ නිස්සය සහජඤ්ඤෝඤ්ඤ නිස්සය අත්ති අවිගතා චේති බාහිරේ බාහිරේ නින්ද්‍රියේ රූපේ බාහිරේ නින්ද්‍රියේ රූපේ සහජඤ්ඤෝඤ්ඤ නිස්සය බාහිරේ නින්ද්‍රියේ රූපේ සහජඤ්ඤෝඤ්ඤ නිස්සය අත්ති අවිගතා චේති ලබ්බරේ పంచపచ్చయ එතකොට මේ ගාථාවෙන් දක්වලා තියෙන්නේ ඒ ඒ භවයන්හි උපදින්නා වූ සංස්කාර ධර්මවලට උපකාරක වෙන ප්‍රත්‍ය ප්‍රමාණය. එහෙම නැතුව ඒ ඒ ප්‍රත්‍යන්නේ ඇත්තා වූ ප්‍රත්‍ය ප්‍රමාණය නෙවෙයි. එතකොට ඉමේසු මේ සූවිසි ප්‍රත්‍ය අතුරෙන් පංචවෝකාර භවය කියන්නේ ස්කන්ධ පහක් තියෙන ලෝකය. ඒ කියන්නේ කාමාවචර සහ රූපාවචර කියන මෙන්න මේ භවයෙහි සබ්බේපි පච්චය. ඒ භවයන් උපදින්නා වූ සංස්කාර ධර්මවලට සියලුම ප්‍රත්‍යයන් උපකාර කරනවා. එතකොට පංචවෝකාර භවයෙහි ඇත්ත උපදින්නා වූ සංස්කාර ධර්මවලට ප්‍රත්‍ය 24ම සුදුසු පරිදි උපකාර කරනවා. එතකොට කාම භවයේ සහ රූප භවයේහි
උපදින්නා වූ සංස්කාරවලට ප්‍රත්‍ය 24ම සුදුසු පරිදි උපකාර කරනවා. එතකොට අපේ මේ ශරීර අභ්‍යන්තරෙහි අපේ මේ ජීවිතය තුළ උපදින්නා වූ පරමාර්ථ ධර්මයන්ට ප්‍රත්‍ය 24ම සුදුසු පරිදි උපකාර කරනවා. එතකොට අපේ సంతානය තුළ හේතු ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම තියෙනවා, ආරම්මන ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම තියෙනවා, අධිපති ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම තියෙනවා, අනන්තර ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම තියෙනවා. ඒ විදිහට ප්‍රත්‍ය 24ේම උපකාරයෙන් තමයි කාම රූප කියන මේ පංචවෝකාර භවයේ උපදින සංස්කාර ධර්මයන් උපදින්නේ. ඊළඟට පුරේ කියලා කියන්නේ පුරේ ජාත ප්‍රත්‍ය. පච්චා කියලා කියන්නේ පච්චා ජාත ප්‍රත්‍ය. විප්පයුත්ත කියලා කියන්නේ විප්පයුත්ත ප්‍රත්‍ය. පුරේ ජාත ප්‍රත්‍ය, පච්චා ජාත ප්‍රත්‍ය, විප්පයුත්ත ප්‍රත්‍ය කියන මෙන්න මේ ප්‍රත්‍ය 23 විනා අත්හැරලා රූපේ, මෙතන රූපේ කියලා කියන්නේ අරූපාවචර ලෝකේ. විනා අරූපේ කියන එක සංදි වෙලා තියෙන්නේ. මෙතන රූපේ කියන්නේ රූපාවචර ලෝකේ නෙවෙයි අරූපාවචර ලෝකේහි. ඒක 20 කියන්නේ 21යි. අරූපාවචර ලෝකේහි උපදින්නා වූ සංස්කාර ධර්ම වලට උපකාරක ප්‍රත්‍ය තියෙන්නේ 21යි. අරූපාවචර ලෝකේ උපදින සංස්කාර ධර්ම වලට පුරේජාත ප්‍රත්‍ය, පච්චාජාත ප්‍රත්‍ය, විප්පයුත්ත ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය තුන උපකාර කරන්නේ නැහැ. අරූපාවචර ලෝකේ උපදින සංස්කාර ධර්ම වලට උපකාර කරන්නේ පුරේජාත, පච්චාජාත, විප්පයුත්ත කියන ප්‍රත්‍ය අත්හැරලා ඉතිරි ප්‍රත්‍ය 21 පමණයි. එතකොට අරූපාවචර ලෝකයේ උපදින සංස්කාර ධර්මයන් උපදින්නේ ප්‍රත්‍ය 21ක සුදුසු පරිදි උපකාරය ලබාගෙන. ඊළඟට සහජ කියලා කියන්නේ සහජාත කියන එකයි. සහජාත ප්‍රත්‍ය. අඤ්ඤෝඤ්ඤ කියලා කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. සහජාත ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, නිස්සය ප්‍රත්‍ය, කර්ම ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය. එතකොට සහජාත ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, නිස්සය ප්‍රත්‍ය, කර්ම ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය 7යි. සත්තේව සතක් වූම ප්‍රත්‍යයන් අසඤ්ඤේ උපලබ්බරේ. එතකොට අසඤ්ඤ සත්ව බ්‍රහ්ම ලෝකේහි අසඤ්ඤී බ්‍රහ්මයන්ගේ సంతානේ ඇත්තා වූ සංස්කාර ධර්මයන්ට උපකාරක කරන ප්‍රත්‍ය තියෙන්නේ 7යි. අසඤ්ඤී බ්‍රහ්මයන්ගේ సంతානේ උපදින සංස්කාර ධර්මවලට උපකාර කරන්නා වූ ප්‍රත්‍ය තියෙන්නේ 7යි. ඒ තමයි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ඉන්ද්‍රිය, අත්ති, අවිගත කියන ප්‍රත්‍ය 7. ඉතිරි ප්‍රත්‍ය අසඤ්ඤී බ්‍රහ්ම సంతානවල තියෙන සංස්කාර ධර්මයන්ට උපකාර කරන්නේ නැහැ. ඊළඟට බාහිරේ ඉන්ද්‍රියේ රූපේ. බාහිරේ ඉන්ද්‍රියේ රූපේ කියලා කියන්නේ සත්ව సంతානවලින් බාහිර වූ මේ බාහිර ගස්, ගල්, පර්වත, මුහුද මේ වගේ බාහිර රූපවල, බාහිර අනින්ද්‍රිය බද්ධ රූපවල, බාහිර අනින්ද්‍රිය බද්ධ රූපවල තවත් විදියකින් කියනවනම් සත්වයන් නොවන රූප සමූහවල ඇත්තා වූ රූප ධර්මයන්ට උපකාර කරන ප්‍රත්‍ය තියෙන්නේ 5යි. ඒ තමයි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ති, අවිගත. සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ති, අවිගත කියන පංචපච්චය ප්‍රත්‍ය 5ක් ලැබෙති. එතකොට සත්ව సంతාන නොවන බාහිර තියෙන රූප ධර්ම හටගන්නේ ප්‍රත්‍ය 5ක උපකාරයෙන්. ඒ තමයි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ති, අවිගත කියන මේ විදියට. අසඤ්ඤ සත්වේ සංස්කාර ධර්මයන් ප්‍රත්‍ය 7ක උපකාරයෙන් උපදින්නේ අනින්ද්‍රිය බද්ධ රූපයන් හැත්තා වූ සංස්කාර ධර්මයන් ප්‍රත්‍ය 5ක උපකාරයෙන් තමයි උපදින්නේ. එතකොට මේකෙන් තේරෙනවා බාහිර ඇත්තා වූ රූප ධර්මයන් උපකාර ලබන්නේ ප්‍රත්‍ය 5කින් විතරයි. එතකොට මේ ප්‍රත්‍ය 24ේම උපකාරය තියෙන්නේ කොහේද? මේ අපේ ජීවිතය තුළ.
එනිසා පට්ඨානප්පකරණේ තියෙන සෑම දේශනාවක්ම සමහර විට පට්ඨාන 24 අපි විස්තර කරනකොට මෙච්චර දේවල් මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ පට්ඨාන 24 සෑම වචනයකින්ම හැම තැනම තියෙන දේශනාවල් අපේ ජීවිතය හා සම්බන්ධ දේශනාවල් තමයි බහුලව තියෙන්නේ. ඒ කියන්නේ 24 වෙනි පට්ඨානය ගත්තත් 24 වෙනි පට්ඨානය තමයි පච්චනීය අනුලෝම දුක දුක පට්ඨානය. මෙන්න මේ පච්චනීය අනුලෝම දුක දුක පට්ඨානය කියන 24 වෙනි පට්ඨානය දේශනා කළ තියෙන ධර්ම කරුණු පවා අපේ ජීවිතයට සම්බන්ධ නැති ධර්ම කරුණු නෙවෙයි. ඒ සියල්ලක්ම අපේ මේ ප්‍රායෝගික ජීවිතයේ තුල උපදින්නා වූ සංස්කාර ධර්මයන්ට උපකාර වෙන ප්‍රත්‍ය දක්වමින් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා පින්ඇතුනි මේ පဋාණප්පකරණය කියලා කියන්නේ බාහිර ලෝකයේ සහ සත්වයන් කියලා සලකන මේ ආධ්‍යාත්මික ලෝකයේ කියන මේ ලෝක දෙකෙහිම ඇත්තාවෝ. තවත් විදියකින් කියනවනම් කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ කියන මේ ලෝකෙ තුනෙහිම ඇත්තාවෝ. තවත් විදියකින් කියනවනම් මේසක්වල සහ අනන්ත සක්වල වල ඇත්තාවෝ. මේ මුළු විශ්ව ධාතුව තුලම ඇත්තා වූ උපදින්නා වූ සංස්කාර ධර්මයන්, උපදින්නා වූ සෑම සංස්කාර ධර්මයකටම මේ සංස්කාර ධර්මයන් මේ ප්‍රත්‍ය නිසා උපදින්නේ, මේ ප්‍රත්‍ය නිසා පවතින්නේ කියලා හේතු ඵල වශයෙන් බෙදා දක්වන ලද දේශනාවට තමයි පဋාණ දේශනාව කියලා කියන්නේ. ඒ නිසා මේ මුළු විශ්වයම, මේ මුළු විශ්වයේම පැතිරිලා තියෙන සියලුම සංස්කාර ලෝකය එක එක ධර්මයක් පාසා හේතුඵල වශයෙන් අවබෝධ කොට වදාලා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා කියන අදහසින් අද දවසේදී નિયમિત ධර්ම දේශනාවට අදාළ කාල වේලාව අවසන් නිසා මෙතකින් දේශනාව අවසන් කරනවා. මේ ළඟට තිබෙන්නේ මේ පින්නතුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, එතන අර අන්තිමට කිව්වා අර අසඤ්ඤ සත්‍යයන්ට ඉගෙන ප්‍රත්‍ය ටික සහජාත අඤ්ඤවඤ්ඤ නිස්සය කර්ම ඉන්ද්‍රිය අත්ති අවිගත කියලා මේ හතනේ ඒ හත සංඥාන්සේ ඒගොල්ලන් ඒ වසංජාත්‍ය උප්පත්තිය ලබනකොටද නැත්නම් හැමතිස්සෙම තියෙන අවස්ථාවන්ද? මේකෙදි මැනියෝ පොදුවේ කියන්නේ. ඒ කියන්නේ දැන් අසඤ්ඤ සත්ව බ්‍රහ්ම ශරීරය තුල උපදින සංස්කාර ධර්මයන්ට උප්පත්ති අවස්ථාවේ සහ ප්‍රවෘත්ති අවස්ථාවේ කියන මේ දෙකේදීම සුදුසු පරිදි ප්‍රත්‍ය විය හැකි සියලු ප්‍රත්‍යයන් සංග්‍රහ කොට දැක්වීම වශයෙන් තමයි මෙතෙන්දි ගන්නෙ. එතකොට ස්වාමීනාත් සමහර වෙලාවට ප්‍රවෘත්ති අවස්ථාවේදී කර්ම ප්‍රත්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍යය නැතුව ඇතිනේ. ප්‍රවෘත්ති අවස්ථාවේදී කර්ම ප්‍රත්‍යය ඉන්ද්‍රිය ප්‍රත්‍යය තියෙනවා මෑණියෝ. මොකද අසඤ්ඤ සත්ව බ්‍රහ්මයන්ගේ సంతානය තුල කර්මයෙන් උපදවන රූප පරම්පරාව තියෙනවනේ. මෙන්න මේ කර්මජ රූපවලට කර්මය ප්‍රත්‍ය වෙනවා. සිත නැති වුණාට කර්මජ පරම්පරාව කර්මජ රූප ඉන්ද්‍රිය ප්‍රත්‍ය මෑනියෝ රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපාණං ඉන්ද්‍රිය පච්චේන පච්චෝ කියලා දක්වලා තියෙන හින්දා රූප ජීවිතේන්ද්‍රිය සෙසු කර්මජ රූප වලට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මොබින් ස්වාමිනාස පැහැදිලි දරුවන් සන්නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අහුගිය පාඩමක් ගැනයි අහන්නේ. මට පොඩි තේරුම් පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. අර පච්චේ අනුලෝමේ ප්‍රත්‍ය වෙනවා න කුසලෝ ධම්මා කුසලස්ස කිව්වහම න කුසලක් වහම එතන අකුසල ධර්මද ස්වාමීන් වහන්සේ අපි හිතා ගන්න ඕනේ? ඒක හොඳ ප්‍රශ්නයක්. නෑ කුසලෝ පච්චනීක අනුලෝම වල පච්චනීක අනුලෝම කියලා කියන්නේ
ප්‍රත්‍යපත්තේ නකාරය සහිතව ප්‍රත්‍යෝත්පන්න පැත්තේ නකාරය රහිතව දේශනා කරන කොටස් වලට තමයි කිව්වේ පච්චනීය අනුලෝම කියලා. එතකොට නෑ කුසලෝ ධම්මෝ, නෑ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියලා ගන්නකොට මොනවද නෑ කුසල වශයෙන් ගන්නෙ කියලා. මේකේ ස්වરૂපාර්ථ බෙදන්නේ මෙහෙමයි. මේකේ ස්වરૂපාර්ථ බෙදන්නේ මෙහෙමයි. පဋාණෙදි සාමාන්‍යයෙන් අපි ධම්මසංගණියේ ඉගෙන ගන්නකොට තිකමාතිකා දුකමාතිකා කියලා කොටස් දෙකයි ඉගෙන ගන්නෙ. එතනින් එහාට තික දුකමාතිකා දුක තිකමාතිකා ආදී විදියට ඉගෙන ගන්නෙ. ඒ වගේම මේ පච්චනීක විදියට ඉගෙන ගන්නෙත් නැහැ. නමුත් ධම්මසංගණිය ඉගෙන ගත්ත අනුසාරයෙන් පဋාණයට ඉගෙන ගන්න යනකොට සුදුසු පරිදි මාතිකාපද සකස් කරගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පච්චනීක පဋාණිය ඉගෙන ගන්න කෙනෙක් නම් මාතිකාපාලිය මෙහෙම හදා ගන්නට ඕන. තික පဋාණයට අදාළව නම් න කුසලා ධම්මා, න කුසලා ධම්මා, න අකුසලා ධම්මා, න කුසලා ධම්මා, න අකුසලා ධම්මා, න අව්‍යාකතා ධම්මා. එතකොට මේ විදියට මාතිකාවක් ධම්මසංගණී පාළිය විද්‍යමාන වෙන්නේ නැහැ. නමුත් පဋාණේදී පච්චනීක පဋාණ දේශනා කරනකොට අපි මේ විදියට මාතිකාව නිර්මාණය කරගන්නට ඕනේ. සහ මේවායේ ස්වરૂපාර්ථත් දැනගන්නට ඕනේ. එතකොට මේවායේ ස්වરૂපාර්ථ දැනගන්නකොට එක්තරා විදියකට ධම්මසංගණී ඉගෙනගත්ත විදියටම තමයි මේක ස්වરૂපාර්ථ ගන්නෙ. නෑ කුසලා ධම්මා කියන පදේ ස්වરૂපාර්ථ තමයි කුසල පදෙන් අනිත් පදවල ස්වરૂපාර්ථ ටික එකතු කරලා ගන්නට ඕනේ. දැන් අපි කුසලා ධම්මා කියනකොට කුසාසිත 21යි චෛතසික 38යි ගන්නෙ. අකුසලා ධම්මා කියනකොට අකුසලසිත 12යි චෛතසික 27යි ගන්නෙ. අව්‍යාකතා ධම්මා කියනකොට විපාකසිත 36යි ක්‍රියාසිත 20යි චෛතසික 38යි රූප 28යි නිවනයි ගන්නෙ. එතකොට නෑ කුසලා ධම්මා කියලා කියන්නේ කුසල නොවිච්ඡ ධර්ම. එතකොට කුසල නොවිච්ඡ ධර්ම තමයි මේ අකුසල ධර්ම සහ අව්‍යාකත ධර්ම. එතකොට මෙන්න මේ ස්වરૂපාර්ථ ටික තමයි නෑ කුසලා ධම්මා කියන පදේ ස්වરૂපාර්ථ වෙන්නේ. ඊට පස්සේ නෑ අකුසලා ධම්මා කියනකොට අකුසලා ධම්මා කියන්නේ මේ පදය අකුසල නොවන ධර්ම තමයි මේ අව්‍යාකත ධර්ම සහ කුසල ධර්ම කියන ඉතිරි පද දෙකේ ස්වરૂපාර්ථ තමයි මේ න අකුසලා ධම්මා කියන පදයට එන්නේ. ඊට පස්සේ න අව්‍යාකතා ධම්මා කියන්නේ අව්‍යාකත නොවන ධර්ම. එතකොට අව්‍යාකත නොවන ධර්ම තමයි මේ අව්‍යාකත පදේ අත්හැරලා ඉතිරි කුසල අකුසල කියන ධර්ම ටික. එතකොට මෙන්න මේ විදියට සුදුසු පරිදි දුකතික පဋාණ්‍ය ආදී එතනින් එහාට සුදුසු පරිදි මේ වගේ මාතික අපි නිර්මාණය කළ ගන්නට ඕන. ඒවායේ ස්වરૂපාර්ථ ගන්න ක්‍රමයක් දන්න කෙනාට ලේසියි. කියන්නේ බොහොම සරලව ගන්න ක්‍රම තියෙනවා මේ වගේ ඉතිරි ඒවයිත්. එතකොට නෑ කුසලා ධම්මා කියන එකේ අදහස තමයි අකුසල සහ අභ්‍යාකත මේ ධර්ම කොටස් දෙකම එකතු කරලා ගන්නවා. දෙර්ණ ස්වාමීන් වහන්සේ බොහෝ දිනක වහන්සේ පතන්න ඕදිදීින් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සරුසස්. අවසරයි ස්වාමීන් වහන්ස, මේක ප්‍රශ්නයක්ම නෙමෙයි ස්වාමීන් වහන්ස අදහසක්, මට ආපු අදහසක් එක නිවැරදිද කියලා දැනගන්නයි. මේ ස්වාමීන් වහන්ස දැන් මේ පဋාණිය කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ හේතුඵල ධර්ම විස්තර කිරීමක් නේ. ඔතින් යම් කිසි නිවන් ලැබීමට පින් නැති පුද්ගලයෙක් ඒ පဋාණ ප්‍රකරණය බොහෝ කල් අරගෙන හරි කොහොම හරි හදාරලා ඒක පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබුණොත් ඒ පුද්ගලයාට
යම් කිසි මාර්ගඵලයක් ලැබීමට බොහෝ විට ඉඩ ඇතිද කියන අදහස මට ආවා ස්වාමීන් වහන්සේ. ඒක නිවැරදිද? ඇත්තටම ඒ අදහස නිවැරදි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ පဋාණ දේශනාවේ තියෙන වචනයක් හෝ අඩුම ගානේ ගැඹුරෙන් ඉගෙන ගැනීම පසකින් තැබේවා. සද්ධා වැති කරගෙන මෙතෙන්දි විශේෂයෙන්ම මූලික වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ සිතේ තියෙන චිත්ත ප්‍රසාදය පැහැදීම. මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් දේශනා කරපු ගැඹුරු දහමක් නේද කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන අඩුම ගානේ යම් කිසි කෙනෙක් මේ පဋාණ ප්‍රකරණේ එන එක්තරා ධර්ම කොටසක් හෝ සජ්ජායනා කරනව නම් ඒ සජ්ජායනා කිරීම පවා අනාගතයේහි අපේ චිත්ත සන්තානය තුළ උපදින්නා වූ මාර්ගඵල ප්‍රඥාවලට ඒ කාන්තේම උපනිශ්‍රේ වෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ වහන්සේ මෙතෙක් කළ දේශනාවෙන් බොහෝ දේශනාවන් වලින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ පිනයි මා විසින් රැස් කරගත්තු සියලු කුසල් වහන්සේට අත්වි ඔබ වහන්සේට ඒ මේ භවයේදීම මාර්ගඵල ලබා ගැනීමට සියලු පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු. තෙරුවන් සරණයි මෑණියෝ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සරුණාස දැන් පංචෝකාර භවවල දින සත්‍යයන්ට දැන් මේ භවය තුළ ප්‍රතිසන්දී සිට ප්‍රතිය දක්වා ඇති වෙන සංස්කාරයන්ට සියලු ප්‍රත්‍යයන් උපකාර වෙනවා කියලා කිව්වනේ. සියලුම ප්‍රත්‍යයන් උපකාර වෙනවා. එතකොට දැන් මේ භවයේ ඉහත සියලු භවවලයි ඒ සංස්කාර ප්‍රදීමට උපකාර වෙන ප්‍රත්‍ය ශක්තියින් අනාගත භවවලට උපකාර වෙනවා. ඒ කියන්නේ අනාගත භවෙත් උපදින්නේ සංස්කාර ධර්මමයි. එතකොට යම් කිසි තැනක මේ භවයේ හෝ අනාගත භව හොලව හෝ අතීත භවයේ හෝ සංස්කාර ධර්මයක් නම්, ඒ කියන්නේ යම් කිසි ධර්මයක උප්පාදය තියෙනං උප්පාදයේ සහිත සියලු ධර්ම සංස්කාර ධර්මමයි. එතකොට උප්පාදයේ සහිත සියලු ධර්මවලට ප්‍රත්‍ය නිසාමයි හටගන්නේ, ප්‍රත්‍ය නිසාමයි පවතින්නේ. එතකොට අහපු ප්‍රශ්නේ තමයි අනාගත සංස්කාරවලට මේ භවයේ උපකාර වෙනවද කියලා. ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ස්වයංස් දැන් ප්‍රතිසන්දි විපාකයට ප්‍රවෘත්ති විපාකවලට අර ඉහිත භවවලදී මේ සියලුම ප්‍රත්‍යශක්තින් නෙමෙයි. අපි දැන් අර කලින් දේශනාවකදී මම සිද්ධ කරානේ ප්‍රත්‍යංගේ කාල ભેදය කියලා එකක්. දැන් උදාහරණයක් වශයෙන් හේතු ප්‍රත්‍ය ගත්තොත් මේ හේතු ප්‍රත්‍ය කියන එක උප්පාදටිති බංග කියන වර්තමාන අවස්ථාවේ තමයි තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න වලට උපකාර කරන්නේ. ඊට පස්සේ සහජාත අධිපති ප්‍රත්‍ය, අපි ඊයේ දේශනා දිගෙන ගත්ත සහජාත අධිපති ප්‍රත්‍ය ගත්තොත් ඒක වර්තමාන අවස්ථාවේ තමයි අනිත් ධර්මයන්ට උපකාර කරන්නේ. ඒ නිසා සියලු ප්‍රත්‍යයන්, ඒ කියන්නේ අතීත භවයේ සියලු ප්‍රත්‍යයන් ප්‍රත්‍ය වෙනවනේ සුදුසු පරිදි. අර කාල ભેදය ඉගෙන ගත්තයින් පස්සේ ඒක තේරෙනවා. අතීත අවස්ථාවේ උපකාර කරන ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා. අන්න ඒවයි උපකාරය ලබන්න පුළුවන්. සමහර ප්‍රත්‍යයන් එක භවයක පමණයි. සමහර වෙලාවට එක භවයක් කිව්වට ඒ චිත්තක්ෂණයේ පමණයි. දැන් හේතු ප්‍රත්‍ය ගත්තොත් ඒ චිත්තක්ෂණය තුල තමයි ප්‍රත්‍ය වෙන්නේ. දැන් ඒ කියන්නේ සහජාත ප්‍රත්‍ය නැති චිත්තක්ෂණයක් නැහැ. ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තක්ෂණයේ තියෙන ධර්ම ඒ වෙලාවේ තියෙන ධර්මයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට උපදින පළවෙනි භවංග සිතේ තියෙන ධර්ම ඒ වෙලාවේ තියෙන ධර්මවලට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහට සුදුසු පරිදි යනවා. සහජාත ප්‍රත්‍ය සෑම චිත්ත උපාදයකම ලැබෙනවා. ඔබවන්සේ භව ભેදේ විස්තර කරනකොට පුරේ පච්චා විප්පයුත්තා විප්පයුත්තේ විනා රූපේත වීසති. රූපේක වීසති.
එහෙමයි ස්වාමීන් වහන්සේ අරූප ලෝකයේදී ප්‍රත්‍ය 21ක් පමණයි යෙදෙන්නේ කියලා කිව්වා. ඒ වුණාට මට තියෙන ප්‍රශ්නේ තමයි ඉතිරි මේ 21 තුල රූප ප්‍රත්‍යෝත්පන්න වෙන ප්‍රත්‍යයන් තියෙනවා. එතකොට ඒ කොටස් අයින් කරලාද ගන්නෙ? එහෙම නැත්නම් කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේ. ඒ කොටස් අයින් කරලා තමයි ගන්නෙ. ඒ කියන්නේ මෙතෙන්දි දක්වන්නේ ඒ භවයේ උපදින්නා වූ සංස්කාර ධර්මවලට උපකාරක ප්‍රත්‍යපමාණය වෙනකොට දැක්වීම තමයි මේකෙදි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වස්තු රූප ප්‍රත්‍ය වගේ ඒවා එතකොට යෙදෙන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ ආරුප්පේ නැති කිංචිති. අරූපාවචර ලෝකේ කිසිඳු රූපයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි කරගෙන තමයි ඕන කරපුණේ. වහන්සේට බොහෝ පිං, වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේදී ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙච්ච පිරිස අවසానයි. තව ඊයේ එක මෑණි කෙනෙක් ඇහුවා අර ප්‍රත්‍ය බෙදා ගන්නකොට ඒක පැහැදිලි උනේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මම පොඩ්ඩක් වෙලාව ගන්නවා. එතකොට සාමාන්‍ය පඤ්ඤාවාරය ඉගෙන ගන්නකොට ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න බෙදා ගන්න ක්‍රමය බොහොම සරලයි. නමුත් මුලදී කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. ඒකෙදි ක්‍රමය තමයි මේක. මුලින්ම ප්‍රත්‍ය ධර්ම අදාළ ප්‍රත්‍ය ධර්ම වෙන් කර ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් හේතු ප්‍රත්‍ය නම් ඉගෙන ගැනීමට යන්නේ හේතු ධර්ම 6 දෙනා. ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝ සමෝහ කියන හේතු ධර්ම 6 දෙනා තමයි ප්‍රත්‍ය වෙන ධර්ම. ඊළඟට අපි කුසලත්තිකේට අනුව නම් ඉගෙන ගන්න යන්නේ අපි එක පදයක් අරගෙන මං කියන්නම්. කුසලා ධම්මා. එතකොට කුසලා ධම්මා කියන එකේ ස්වરૂපාර්ථ තමයි කුසලසිත 21යි ඒවා යෙදෙන චෛතසික 38යි. එතකොට මෙන්න මේ විදියට අදාළ ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම සහ මාතිකාපදී ස්වરૂපාර්ථ කියන මේ ගොඩවල් දෙක මෙහෙම කොලේක ලියා ගන්නවා. කොලේක ලියාගෙන මේ ගොඩවල් දෙක අතරෙන් සමාන ධර්ම තමයි ගන්නට ඕන. සමාන ධර්ම. එතකොට සමාන ධර්ම කියලා කියන්නේ මේ ගොඩෙත් තියෙනා වූ මේ ගොඩෙත් තියෙනා වූ මේ ගොඩවල් දෙක තුලම තියෙන ධර්ම තමයි මෙතන සමාන ධර්ම කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්ම හොයනකොටත් මෙහෙමයි. එතෙන්දි වෙනස් වෙන්නේ මෙතන ප්‍රත්‍ය වෙනුවට මෙතෙන්ට දාන්නට ඕන ප්‍රත්‍යෝත්පන්න. එතකොට මෙන්න මේ විදියට තමයි ගන්නෙ. එතකොට මේ ගොඩවල් දෙක සංසන්දනය කරලා කල්පනා කරලා බලනකොට සමාන ධර්ම තමයි. දැන් මෙතන ලෝභය තියෙනවා. දෝෂය තියෙනවා. මෝහය තියෙනවා. එතකොට ලෝභ දෝෂ මෝහ කියන මේ චෛතසික තුන මෙතන තිබුණට මෙතන විද්‍යමාන වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ චෛතසික තුන අයින් කරනවා. ඊළඟට මෙතන තියෙනවා අලෝභ අදෝස අමෝහ කියන චෛතසික තුන. එතකොට මේ අලෝභ අදෝස අමෝහ කියන චෛතසික තුනත් මෙතන තියෙනව සියලු සිත්වල යෙදෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අලෝභ චෛතසිකයේ ගත්තොත් අලෝභ චෛතසිකයේ සෝබන සිත් 59ම යෙදෙනවා. නමුත් මෙතන තියෙන්නේ කුසල සිත් 21 යෙදෙන අලෝභය පමණයි. එතකොට මෙතන තියෙන්නේ සෝබන සිත් 59 යෙදෙන අලෝභය. එතකොට මේ දෙකේම තියෙන ධර්ම තමයි කුසල සිත් 21 යෙදෙන අලෝභ අදෝස අමෝහ කියන චෛතසික තුන. කුසල සිත් 21 යෙදෙන අලෝභ අදෝස අමෝහ කියන කුසල චෛතසික තුන මේ පරමාර්ථ ධර්ම ගොඩ අතරෙ තියෙනවා. මේ පරමාර්ථ ධර්ම ගොඩ අතරෙ තියෙනවා. එතකොට මේ ගොඩවල් දෙක තුලම තියෙන ධර්ම තමයි සමාන ධර්ම කියලා කියන්නේ. එතකොට කුසලා ධම්මා කියන එකේ හේතු ප්‍රත්‍ය වෙන ධර්ම තමයි මේ දෙකේම තියෙන අලෝභ අදෝස අමෝහ කියන
මෙන්න මේ හේතු ධර්ම තුන. එතකොට මෙන්න මේක තමයි ක්‍රමවේදය. එතකොට ප්‍රත්‍යෝත්පන්න හොයන්න ඕන නම් මේ ප්‍රත්‍ය වෙනුවට ප්‍රත්‍යෝත්පන්න ධර්ම කොට දානවා ගන්න ක්‍රමය සමානයි. මේ විදිහටම පරමාර්ථ ධර්ම කොටස් කොටස් දෙක තියලා සමාන ධර්ම උදුරලා ගත්තයින් පස්සේ මෙතන ප්‍රත්‍යෝත්පන්න හැටියට කුසල් සිත් 21යි චෛතසික 38යි ලැබෙනවා. එතකොට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස හේතුපත්චේන පත්‍යවාදී වශයෙන් පසුව සුදුසු පරිදි පාලිය උදුරා දක්වන්නට ඕනේ. එතකොට පරමාර්ථ ධර්ම බෙදාගන්න ක්‍රමය තමයි මෙන්න මේ විදියට ප්‍රත්‍ය නම් හොයන්නේ ප්‍රත්‍ය ධර්ම සහ මාතිකාපදේ සරූපාර්ථ තියලා මේ කොටස් දෙක තුලම තියෙන ධර්ම තමයි උදුරලා ගන්නට ඕනේ. ප්‍රත්‍යෝත්පන්න හොයනව නම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම සහ මාතිකාපදේ ධර්ම දෙක එකට තියලා මේ දෙක තුලම තියෙන ධර්ම තමයි එළියට ගන්න. එතකොට ඊයේ එක මෑණි කෙනෙක් කිව්වා ඒක පැහැදිලි කරලා දෙන්න කියලා. මේක අනුසාරයෙන් ඒක පැහැදිලි කරගන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙමනම් මේ ඥාන විහාරය සතුන් අහන්න. හසර සයිනන්ස් මේ ප්‍රශ්න නෙවෙයි තිනර වැඩසටහන් මාලාව අවසන් කරන නිසා අපිට හිතන පුණ්‍යමෝදනා උත්තරන හොඳයි කියලා. මොකද මේ සයිනන්ස්ගේ දේශනා මාලාව ඇත්තටම අපිට හරි උපකාර වුණා. මේනද මම ওই පට්ටාන ප්‍රකරණ පාළිය නිකන් අරගෙන බලලා දිනවා අරු ගන්න සැකස්මක්වත් තේරුම් ගන්න බැරි නිසා ඒක නිකන් පිටු පෙරලීමක් විතරයි වුනේ. ඉතින් විශේෂයෙන්ම මේ අවසාන වැඩසටහන හතර නිසා දල වශයෙන් හෝ පට්ටාන ප්‍රකරණේ පයින් පොත අරගෙන බලනකොට ඒකේ සැකස්ම තේරුම් ගන්න පුළුවන්කම සහ යම් තාක් දුරට මේ පොත මොන වගේද කියන එක තේරුම් ගන්නේ මේ හැකියාවක් ලැබුණා. ඒ වගේම ඉතින් පට්ටානේ කියන මොන තරම් ගැඹුරකක්ද ඊළඟට මේ විශේෂයෙන්ම ඒ සරූපාර්ථ මත කරගන්න හැටි ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේ පසුගිය කාලේ කරපු දේශනාවලින් අපිට ඒ පට්ටාන් ප්‍රකරණය පිළිබඳ තිබුණු දැනුම ගොඩාක් දිනුනා. ඉතින් ඒ නිසා අපි ස්වාමීන් වහන්සේලාත් විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. අපිත් අපේ ජීවිත කාලයට පුරාවටම සංසාර පුරාවටම අස්කරගත්තු සියලු කුසලෙන් ගාමිභාව බලේ ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී චිරජීවී ලැබිලා මේ ආත්ම භාවයේ මේ සාසනික වශයෙන් කරන්නා වූ සියලු කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙලා ශාන්සිය පාරතින බෝධියකින් නිවන් සුව ලබා ගැනීමට හැකි වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන සයින්නාසරයි. එහෙමනම් ඇත්තටම අපි මේ වැඩසටහන පටන් ගත්තේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව විග්‍රහයක් කිරීමට. ඒ විග්‍රහයත් සියලු කරුණු ඇතුළත් කළ නෙවෙයි. අර සමහර පින්නතුන් අතර තියෙනවා සමන්ත පဋාණ ධර්ම වන්දනාව කියන නමින් පච්චය විභංග වාරය, එහෙම නැත්නම් මාතිකා නික්කේප වාරය, ඒකේ තියෙන්නේ අලුතෙන් කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. අර පဋාණ ප්‍රකරණේ මුල් පිටු 9 සඳහන් දේශනාව තමයි තියෙන්නේ. එතකොට මේ මේ පොත අතර ලැබිච්ච සමහර පින්නතුන් මේකේ අර්ථ දන්නේ නැතුව අපි සජ්ජායනා කළ තේරුමක් තියේද කියලා දෙගිඩියාවකින් හිටිය නිසා මේකේ අර්ථ කියලා දෙනව නම් හොඳයි කියන අදහසක් ඉදිරිපත් කරා. ඒ අදහසට අනුව තමයි ඒ පින්නතුන්ගේ යහපත සඳහා මේ ප්‍රත්‍ය නිර්දේශ, එහෙම නැත්නම් පච්චේ විභංග වාරයේ තිබිච්ච කොටස විග්‍රහ කළ දෙන්න යම් අදහසක් ලබා දීමේ අදහසින් තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. එතකොට ඒක පළවෙනි දේශනාවේ පටන් 28 වෙනි දේශනාව දක්වා මේ දේශනා 28 තුලින් ඒ පච්චේ විභංග වාරයේ තුල තියෙන කොටස විස්තර කරන්න යෙදුනා දල වශයෙන්. ඊළඟට තව දින 5ක දේශනා 5ක් සිද්ධ කරා. ඒ දේශනා 5ෙන් මම බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වුණා කියලා මට දැනගන්න පුළුවන් වුණා අර අපේ ස්වාමීන් වහන්සේ කරපු පුණ්‍යානුමෝදනාවෙන්. ඒක තමයි මම බලාපොරොත්තු වුණේ. මම බලාපොරොත්තු වුණේ මේ දේශනා 5ෙන් යම්කිසි කෙනෙකුට පဋාණය කියන්නේ මොන වගේ එකක්ද, මේක අභ්‍යන්තරයේ තියෙන මොන වගේ ධර්මද කියලා හෝ අදහසක් උපදීවා කියන අදහසින් තමයි මම මේ දේශනා සිද්ධ කරේ. එතකොට ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව පරිදි ඒකත් සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව ඉතින් ඇත්තටම අපේ උත්සාහය තමයි එක පිරිසක්
මේ පဋාණේ අධ්‍යයනය කරමින් ඉන්න එක නෙවෙයි අපේ බලාපොරොත්තුව. මේ සමාජය තුල ගොඩාක් සද්ධාවන්ත, අපිට වැඩිය සද්ධාවන්ත, අපිට වැඩිය වීරිය තියෙන, අපිට වැඩිය සාසනික හැඟීම තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි ඒ පිරිස මේ වෙන විටත් මේ පဋාණේ කියලා ධර්මයක් තියෙනව කියලා දන්නේ නැතුව ඉන්නවා. මෙන්න මේ පිරිස කරා මේ පဋාණේ කියන වචනය හෝ අඩුම ගානේ ප්‍රචාරය වේවා කියන අදහස තමයි අපේ වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා අපි කෙරෙහි යම් ගෞරවයක් තියෙන යම් කිසි කෙනෙකුට, යම් කැලගුණ දැක්වීමක් කරන්නට උවමනාවක් තියෙන යම් කිසි කෙනෙකුට, ඒ අයගෙන් ඉල්ලන එකම ඉල්ලීම තමයි තම තමන්ට සම්බන්ධ පින්වතුන්, ඒ වගේම මාධ්‍ය එහෙම පාවිච්චි කරන පින්වතුන් ඉන්නව නම් ඒ මාධ්‍ය හරහා අඩුම ගානේ මේ පဋාණ ධර්මය සාසනය අතුරුදහන් වෙන කොට, මුලින්ම අතුරුදහන් වෙන ධර්ම කොට්ඨාසය කියන හෝ පණිවිඩය තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සමාජෙහි පැතිරවීමට උත්සාහ ගන්නව නම් ඒක තමයි අපිට කරන කෘතඥතාවය, කෙලෙහි ගුණ සැලකීම කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේ දේශනා මාලාව සිද්ධ කිරීමට අපිට උපකාරක ගිහි පිරිස සහ පැවිදි පිරිස ගොඩක් ඉන්නවා. ඒ අයගේ නම් සඳහන් කරන්න ගියොත් කාල වේලාව මදි. බොහෝ ගිහි පිරිසකගේ සහ බොහෝ පැවිදි පිරිසකගේ උපකාර මත තමයි අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාගේම නම් සඳහන් කිරීමක් නැතුව ඒ සියලු දෙනාටම මේ සිද්ධ කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තිය, තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම සඳහාම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් මේ පဋාණ ධර්මය තමන් විතරක් ඉගෙන ගැනීමෙන් නතර නොකොට අඩුම ගානේ තමන්ගේ දරුවන්ට හෝ මේ පဋාණ ධර්මයේ පිළිබඳව හැඟීමක්, අවබෝධයක් ඇති කර දීමට උනන්දුව සිත්වල පහළ වේවා කියලා ආශිර්වාද කරන ගමන් අපි අද මේ වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණම වේවා කියලා ආශිර්වාද කරනවා. බුද්ද සාසනං චිරන් තිට්ඨතු, බුද්ද සාසනං චිරන් තිට්ඨතු, බුද්ද සාසනං චිරන් තිට්ඨතු, සාදු සාදු සාදු.